Hi, Movie Review Sinhaling channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2014 දී රිලීස් වුණ කන්වෙක් කියන ෆිල්ම් එක ගැනයි. මේ කතාව පටන් ගන්නේ රේ ෆ්‍රැන්සිස් කියන සෙබලා එයාගේ පෙම්වතිය එක්ක විවාහ වෙන්න සැලසුම් කරලා තියෙන නිසා සේවයෙන් විශ්‍රාම අරගෙන ආපහු එයාගේම රටට එන සීන් එකකින්. මේ අතරේ කැලි කියන ස්වරූපී ගැහණු ළමයෙක් පාක් එකකට වෙලා පොතක් බලන ගමන් සතුටින් ඉන්නවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ටික වෙලාවකින් ඒ ගැහණු ළමයාගේ පිටිපස්සෙන් එකපාරටම එන රේ එයාව පුදුම කරවනවත් එක්ක අපිට දැනගන්න ලැබෙනවා මේ කෙනා තමයි රේගේ ආදරවන්තයා කියලා. ඒ වගේම රේ ආපහු ගෙදර එනවා කියලා මග බලාගෙන හිටපු කෙලි එයාව දැකපු ගමන් සතුටින් පිනා යනවා විතරක් නෙමෙයි ඊළඟට තප්පරයක්වත් නාස්ති නොකරම රේ ඉක්මනින්ම මුද්දක් අරගෙන එයාගේ පෙම්වතියට විවාහ යෝජනා කරද්දී මේ දෙයින් පුදුමයටත් සතුටටත් පත්වෙන කෙලි කිසිම පැකිලීමක් නැතුවම ඒ යෝජනාවට එයාගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒකෙන් පස්සේ මේ දෙන්න පාක් එකෙන් යන්න හදද්දීම කෙලීට එයා කියවන ගමන් හිටපු පොත පාක් එකේ දාලාවා කියලා මතක් වුණාට පස්සේ මේක හනරේ ඒ පොත තමන් අරගෙන එන්නම් කියලා ආපහු පාරක් පාක් එක පැත්තට යනවා. හැබැයි මේ වෙලාවෙන් පස්සේ එයාලගේ ජීවිතයේ නරකම කාලයක් උදා වෙන්නයි යන්න කියන එක ගැන එයාලට තවමත් කිසිම අදහසක් නැහැ. ටික වෙලාවකින් සුකෝපභෝගී කාරකකින් එතනට එන මේ ධනවත් පිරිමි ළමයි දෙන්නගෙන් ටිම් කියන කෙනාට කෙලීව දැකලා හිත ගිය නිසා එයාට එක එක දේවල් කියන්න පටන් ගන්නවා. කොහොම වුණත් මේ කියන දේවල් වැඩිය ගණන් ගන්නේ නැතුව ඊළඟට රේ සහ කෙලී දෙන්න එයාලගේ වාහනයට නැගලා එතනින් යන්න හදනවා වුණත් ඒ වෙලාවේ ටිම් මෙයාගේ කාරකෙන් බැහැලා කෙලී ඉන්න ජනලය ළඟට ඇවිත් අශීලාචාර විදිහට හැසිරෙන්න පටන් ගද්දී මේ වැඩෙන් ගොඩක් තරහ ගන්න රේ ඊළඟට මේ පිරිමි ළමයි දෙන්නටම හොඳටම ගහන්න පටන් ගන්නවා. පස්සිටින් පිහියක් අරගෙන රේ එක්ක ෆයිට් කරන්න හදද්දී රේ මේක නවත්ත ගන්න එයා එක්ක පොරබදිනවා වුණත් අවාසනාවකට වගේ එතනින් විසි වෙලා යන ටීම්ට එයාගෙම අතේ තිබුණ පිහිය ඇනිලා එතනම මැරෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ රේට මිනී මැරුම් චෝදනා එල්ල වෙලා තියෙනවා කියලා මේ රේ සහ කෙලී දෙන්න එයාලගේ නීතිඥයාගෙන් හොයාගද්දී මේ වෙලාවේ රේට අමාරු තීරණ දෙකකින් එකක් ගන්න වෙනවා කියලා එයා ඊළඟට කියනවා. ඒ කියන්නේ රේ වරද පිළිගන්නවා නම් එයාට අවුරුදු දෙක තුනක සිරදඬුවමක් ලැබෙනවා කියලා සහ රේ වරද පිළිගත්තේ නැති වුණොත් එයාට අවුරුදු 8ක වගේ කාලයකට සිරදඬුවමක් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් සරලවම රේ මේ දෙකෙන් මොන තීරණය ගත්තත් අන්තිමට යාට හිරගෙදරට යන්න සිද්ධ වෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ අන්තිමට වරද පිළි අරගෙන අවුරුදු දෙකකට හිරේ යන්න තමයි ඊළඟට රේ තීරණය කරන්නේ. මේ අතරේ ටිම් කියන මැරුණ පිරිමි ළමයාගේ තාත්තා වෙන මේ හාවි කියන රජයේ බලවත් නිලයක් තියෙන කෙනා එයාගේ පුතාගේ මේ නැතිවීමෙන් දරාගන්න බැරි තරම් දුකකින් ඉන්නවා කියලාත් අපිට බලාගන්න පුළුවන්. ඉතින් මේ හාවි කියන කෙනා ඊළඟට රේ ෆ්‍රැන්සිස් කියන්නේ කවුද කියලා විස්තර හොයාගන්න එයාගේ ගෝලයෙක්ව යවනවා විතරක් නෙමෙයි පස්සේ එයාට රේ ඉන්නේ මොන හිරගෙදරද කියලා පවා දැනගන්නත් පුළුවන් වෙනවා. ඊළඟට මේ හිරගෙදර බාරව ඉන්න ජැක් මොරිසන් කියන කෙනාව හම්බ වෙන්න එන හාවි තමන්ගේ පුතාව මරපු රේට නම් කවදාවත් මේ හිරගෙදරින් නිදහස් වෙන්න ඉඩ තියන්න එපා කියලා ජැක්ට ඒ වැඩේ කරන්නත් ලොකු සල්ලි ගාණක් අල්ලස් විදිහට දෙද්දී මේ දූෂිත නිලධාරියත් මේ දේ කරන්නම් කියලා ඒ දේ බාරගන්නවා. ඊළඟ සීන් එකෙන් ඇවිත් ඉන්න හිරකරුවන්ව පරීක්ෂා කරන මේ රීකෝ කියන ආරක්ෂකයව අපිට බලාගන්න පුළුවන් වෙනවා සහ මේ වෙලාවේ රේ ඇතුළු අනිත් හිරකරුවන්ව පරීක්ෂා කරන්න එයාලගේ ඇඳුම් ඔක්කොම අයින් කරන්න කියලා රීකෝ අණදීලා තමයි තියන්නේ. ඉතින් මේ වෙලාවේදී රේ ළඟ හිටපු කෙනෙක්ට යට ඇඳුමත් ගලවන්න කියලා එයා බල කරද්දී රේ ඒ කෙනාව බේරගන්න යන නිසා මේ රීකෝට නම් රේව පේන්නවත් බැරුව යන නිසාම හිරකරුවෙක් විදිහට ගත කරන පළවෙනි දවසේ ඉඳලම රේට රීකෝගෙන් ශාරීරික වදහිංසා ලැබෙන එකේ අඩුවක් නම් වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ මේ විලියම්ස් කියන ප්‍රධාන ආරක්ෂකයා රේව මේ හිරගෙදර ප්‍රධානියා එහෙමත් නැත්නම් කලින් අල්ලස් ගත්ත මේ ජැක් මොරිසන්ව හම්බ වෙන්න එක්කගෙන යනවා සහ එතනදී අපිට දැනගන්න ලැබෙනවා රේ අවුරුදු 12ක්ම රට වෙනුවෙන් සේවය කරලා තියෙනවා කියලා වගේම ඒකෙනුත් අවුරුදු 4ක්ම එයා ඉරාකයේ වැඩ කරලා තියෙනවා කියලා මේ සේවයට එයාට නිර්භීතකමේ පදක්කමක් පවා ලැබිලා තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවෙදි නම් ජැක් බොරුවට රේට හොඳ මූණක් පෙන්නන ගමන් එයාගේ ආරක්ෂකයින්ට කියනවා රේ ඉන්න කාලය ඇතුළත එයාව හොඳින් බලාගන්න කියලා.
ඊළඟ දවසේ රේට එලිමහනේදී අනිත් හිරකාරයන් එක්ක ගැවසෙන්න අවස්ථාවක් ලැබෙනවා වුණත් එයාට එතනදී උණුසුම් පිළිගැනීමක් නම් ලැබෙන්නේ නැති නිසාම මෙහෙම රේ එක කල්ලියක හිරකරුවෙක් එක්ක රණ්ඩුවකට පැටළුණාට පස්සේ ඊළඟට මේ මාසෙන් කියන කෙනා ඇතුළු එයාගේ කල්ලියේ කට්ටියත් රේගේ උදව්වට එනවා මොකද මේ රේගේ ප්‍රතිවාදියාගේ කණ්ඩායම සහ මාසෙන්ගේ කණ්ඩායම අතර ටික කාලයක ඉඳන් වෛරයක් තිබිලා තියෙනවා වගේම ඊළඟට මෙතනට එන ආරක්ෂකයෝ සිරකරුවන් එතනින් විසිරිලා යන්න කියලා අනකරනවා. මෙහිර ගෙදර ඇතුලේ රේට පුස්තකාලයේ වැඩ කටයුතු කරන්න ලැබෙද්දී එයාට වැඩිහිටි සිරකරුවෙක් වුණ මේ ඩේවිඩ්ව හම්බ වෙනවා විතරක් නෙමෙයි එයා මෙතන පොත් අසුරන විදිහ පවා රේට කියලා දෙනවා සහ මේ ඩේවිඩ් තමයි රේට මිත්‍රශීලී විදිහට සලකන පළවෙනි සිරකරුවා වෙන්නේ. ඒකෙන් පස්සේ වැඩ ඉවර වෙලා හිරකුටියට යන ගමන් ඉන්න රේව අවුස්ස ගන්න තවත් හිරකරුවන් කිහිප දෙනෙක් උත්සාහ කරනවා වුණත් තමන්ගේ හැඟීම් පාලනය කරගන්න රේ නම් මේ දේ ගණන් ගන්නේ නැහැ. ඊළඟට එයා ඉන්න කෝඩුවේ දිනපොතක් කියවන ගමන් ඉද්දී රීකෝ සහ තවත් ආරක්ෂකයින් දෙන්නෙක් ඇවිත් එයාගේ කාමරය පරීක්ෂා කරන්න පටන් ගන්න අතරේ මෙතනදී රේගේ පෙම්වතියගේ ෆොටෝ එකක් හොයාගන්න රීකෝ ඊළඟට කෙලීට අපහාස කරන ගමන් රේට පේන්නම ඒ ෆොටෝ එක ලෙවගන්නත් පටන් ගන්නවා. ඉතින් මේ දෙයින් තරහ ගන්න රේට මේ දූෂිත ආරක්ෂකයාට ගහන්න ඕනේ වුණත් අනිත් ආරක්ෂකයින් දෙන්න අල්ලගෙන ඉන්න නිසා එයාට මොනවත්ම කරගන්න පුළුවන් වෙන්නේ නැහැ වගේම ඊළඟට රීකෝ මේ ෆොටෝ එක ඉරලා දාලා රේව තව තවත් තරහ ගස්සන්න උත්සාහ කරනවා. පස්සේ රීකෝ රේට ෂර්ට් එක ගලවන්න කියනවා විතරක් නෙමෙයි අනිත් ආරක්ෂකයෝ දෙන්න වෙන මේ වික්ටර් සහ ෆොක්ස් දෙන්නත් එක්ක එයාට පාරවල් ගහන ගමන් බදහිංසා කරන්නත් පටන් ගන්නවා. හැබැයි මේ දේවල් වලින් සෑහීමකට පත්වෙන්නේ නැති රීකෝ ආයෙත් එයාට දරුණු විදිහට හිංසා කරන්න යද්දී දේවල් දොරදිග යන්න කලින් වික්ටර් මැදිහත් වෙලා මේ දේ නවත්තලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ රේ නාන ගමන් නිද්දී එතනට මේ හැම කියන හිරකාරයා ඇවිත් එයාට අයිතු විදිහට කරදර කරන්න උත්සාහ කළත් ඊළඟට රේ එයාටත් පාරක් ගහලා පැත්තකට තල්ලු කරලා දානවත් එක්ක එතකොටම එතනට එන රීකෝ ආයෙමත් රේට හොඳටම ගහලා එයාව මේ හිරගෙදර බාර ජැග්ගේ කාමරයට අරගෙන යනවා. ඉතින් මෙතනදී තමන්ට කරදර කරන්න ආපු හැමගෙන් ගැලවෙන්න තමන් උත්සාහ කළා විතරයි කියලා රේ කොයිතරම් කිව්වත් ජැක් එක ගණන් ගන්නේ නැතුව මේ දේවල් මෙහෙ සාමාන්‍ය දේවල් කියලා ඒ වගේ දේවල් වලට රේට හැඩගැහෙන්න වෙනවා කියලා තමයි ඊළඟට කියන්නේ. පස්සේ මේක අහලා තර්ක කරන්න යන රේට ආරක්ෂකයින් අමානුෂික විදිහට ගහන්න පටන් ගද්දී රේව මැරෙන්න කලින් වික්ටර් ආයම වතාවක් මැදිහත් වෙලා ඒක නවත්තලා දානවා. දවල් කෑම වෙලාවේදී රේට එයාගේ පුස්තකාලේ යාළුවා ඩේවිඩ් සහ මේ අවුරුදු 18ක් වුණ ජේට් කියන තරුණ කෙනාවත් හම්බ වුණාට පස්සේ එයාලා කතා කරන ගමන් ඉද්දී රේ පළවෙනි දවසේ රණ්ඩුවකට පැටළුණ හිරකාරයා තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා දකිනවා. මේකෙන් පස්සේ ඩේවිඩ් එක්ක එයාලගේ අතීතය ගැන පුස්තකාලයේදී කතා කරද්දී රේට දැනගන්න ලැබෙනවා ඩේවිඩ්ට කවදාවත් හිරෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා. මොකද අවුරුදු 15කට කලින් එයා ආරක්ෂකයෝ දෙන්නෙක්ට වෙඩි තියලා බැංකුවක සල්ලි ගෙනියපු ට්‍රක් එකක් මංකොල්ල කාලා තියනවා විතරක් නෙමෙයි අද වෙනකන් ඒ මංකොල්ල කාපු සල්ලි කාටවත්ම හොයාගන්න පුළුවන් වෙලාත් නැහැ. ඉතින් පේන විදිහට නම් මේ සල්ලි තියෙන්නේ කොහෙද කියලා දන්නේ මේ ඉන්න ඩේවිඩ් විතරයි. ඊළඟට මෙයාලා දෙන්නා මෙහෙම කතා කරන ගමන් ඉද්දී එතනට එන රීකෝ රේව බලන්න කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා කිව්වට පස්සේ රේ ගිහින් බලද්දි දකිනවා ඇත්තටම මේ ඇවිත් ඉන්නේ එයාගේ පෙම්වතිය කියලා. ඉතින් හිරේට ආව දවසේ ඉඳන් රේට වුණ පළවෙනි හොඳ දේ මේක නිසාත් පළවෙනි වතාවට රේව බලන්න ආපු කෙලීට තමන් හොඳින් ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ නිසාත් රේ ලොකු හිනාවක් එක්කම එයාගේ පෙම්වතිය පිළි අරගෙන කතා කරන්න පටන් ගත්තත් අවාසනාවකට වගේ මේ දෙන්නට වැඩි වෙලාවක් කතා කරන්න නම් රීකෝ අවස්ථාවක් දෙන්නේ නැහැ. ඊළඟට රීකෝ රේව එතනින් අරගෙන යනවා විතරක් නෙමෙයි එයාගේ පෙම්වතිය ගැන එක එක දේවල් කියන ගමන් එයාව අවුස්සවන්නත් රීකෝ උත්සාහ කරනවා. හැබැයි යාලා රේව තරහ ගස්සවන්න කොයිතරම් හැදුවත් රේ තමන්ගේ තරහව පාලනය කරගෙන ඉන්න නිසා එයාලට ඒකෙන් සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ රේ මාසෙන් සහ එයාගේ කණ්ඩායම එක්ක එකතු වෙලා කාඩ් සෙල්ලම් කරද්දී රේ කියන්නේ දැඩි හැසිරීම් තියෙන කෙනෙක් නිසා එයාට හිරේ ඉන්න කාලෙදී ආරක්ෂාව දෙන්නම් කියලාත් ඒ වෙනුවට තමන්ගේ කල්ලියට බැඳෙන්න කියලාත් ඊළඟට මාසෙන් එයාට යෝජනා කරනවා.
ඒ අතරේ ජේට් කියන තරුණයා එලිමහනේ ඉද්දී එතනටත් එන කලින් රේට අතවර කරන්න ගිය හැම මෙතනදී ජේට්ටත් කරදර කරන්න ගන්නව වගේම පස්සේ දුර්වල කෙනෙක් වුණ ජේට්ට ඩම්බල් එකකින් පාරක් හැම ගහන්න යද්දීම එතනට එන රේට හැමව නවත්ත ගන්න පුළුවන් වෙද්දී ඒත් එක්කම විලියම්සුත් එතනට ඇවිත් මෙයාලගේ මේ රණ්ඩුව නවත්තලා දානවා. ඉතින් මෙහෙම මුල දවසේ ඉඳලම තිබුණ ලොකු පීඩනයන් මැදින් වුණත් රේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ එයාගේ හිර කාලය ඉවර කරලා එයාගේ පෙම්වතිය එක්ක ඉක්මනට එකතු වෙන්න. ඊළඟ දවසේ රේ ටොයිලට් පිරිසිදු කරන වෙලාවක එතනට එන එයා එක්ක පළවෙනි දවසේ ගහගත්ත කෙනා ආයෙමත් පලිගන්න හදනවා වුණත් රේට වැඩි මහන්සියක් නැතුවම එයාව දුර්වල කරලා දාන්න පුළුවන් වෙනවා. හැබැයි හැම වෙලාවකදීම වගේ රේ තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ෆයිට් කරද්දිත් එයා දිහා ඇහැ ගහගෙන ඉන්න රීකෝ එතකොටම එතනට එනවා සහ එයා මේ පාර එන්නේ තනියම නම් නෙමෙයි. මේ වතාවේ හිරගෙදර බාරව ඉන්න ජැක් එයාගේ යටතේ ඉන්න දූෂිත නිලධාරින් එක්ක බැටන් පොල්ලක් අරගෙන රේගේ පස්සහෙන් ඇතුල් කරන ගමන් ඊළඟට එයාට වද දෙන්න පටන් ගන්නවා. ඊළඟ සීන් එකෙන් ජැක්ගෙන් අල්ලස් ගන්න මේ රීකෝ ඇතුළු දූෂිත ආරක්ෂකයින් තුන්දෙනා කතා කර කර ඉද්දී එයාලගෙන් කෙනෙක් වෙන වික්ටර් තමන්ට තවත් නම් මේ වගේ දේවල් කරන්න බෑ කියලා කියනවා විතරක් නෙමෙයි මේ දේවල් තමන් ආයේ දැක්කොත් ඉහළට පැමිණිලි කරනවා කියලාත් අනිත් අයට තර්ජනය කරනවා. පස්සේ වික්ටර් එතනින් යද්දී මේ හිරගෙදර බාර ප්‍රධාන ආරක්ෂකයා වගේම අවංක නිලධාරියෙක් වෙන විලියම්ස් එතනට එනවා වුණත් අවාසනාවකට වගේ එයා මේ ආරක්ෂකයින්ගේ දූෂිත වැඩ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් තමන් පුස්තකාලයේ වැඩ කරන්න දාපු රේව වැසිකිලි හෝදන්න දැම්ම එකටත් විලියම්ස් මෙතනදී ආරක්ෂකයින්ට බනින්න ගන්නවා සහ තමන්ගේ අවසරයක් නැතුව කිසිම තීරණයක් ආයේ ගන්න එපා කියලාත් එයා තදින්ම මේ දෙන්නට අවවාද කරනවා. මේකෙන් පස්සේ හිරගෙදර බාර ජැක් ළඟට යන රීකෝ සහ ෆොක්ස් දෙන්නා වික්ටර් මෙතනින් පස්සේ එයාලගේ මේ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කියනවා සහ වික්ටර් එයාලගේ සැලසුම් හැමදේම නැති කරලා දාන්න හදනවා කියලත් කියද්දී ඊළඟට ජැක් ඒකට උත්තර දෙන්නේ එයාලට තර්ජනයක් වුණ මේ වික්ටර්ව මේ දෙන්නට ඉවරයක් කරලා දාන්න කියලා. ඊළඟ සීන් එකෙන් මේ ආරක්ෂකයෝ දෙන්න තවත් හිරකාරයෙක්ගේ කාමරය පරීක්ෂා කරද්දී එයාලට මේ කෙනා ළඟ තිබිලා තියුණු ආයුධයක් හම්බ වෙනවත් එක්ක ඊළඟට එයාලේ හිරකාරයට දණින් වැටිලා සමාව ගන්න කියලා ඒක ඉවර වුණාම එතනින් යන්න යනවා. මේකෙන් පස්සේ ඒ කෙනාට දඬුවමක් විදිහට වැසිකිළිය පිරිසිදු කරන්න කියලාත් එයාලා අනකරනවා වගේම පස්සේ මේ හිරකාරයා එතන පිරිසිදු කරන ගමන් ඉද්දී එතන මරලා දාලා ඉන්න වික්ටර්ව දැකලා එයා ෂොක් වෙලා යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ රීකෝ සහ ෆොක්ස් එතනට එන එකෙන්ම මේක මෙයාලා කලින් සැලසුම් කරපු මිනිමැරුමක් කියලා පේනවා සහ තියුණු ආයුධයක් ළඟ තිබිලා හුණ මේ සිරකරුවා තමයි මෙතන මිනිමරුවා විදිහට මේ ආරක්ෂකයෝ දෙන්න චෝදනා කරන්නේ. මේ අතරෙදි එලිමහනේදි ඩේවිඩ්ගෙන් මාසෙන් ගැන අහද්දි මේ සිරකඳ උරේ මද්‍රව්‍ය ජාවාරම් ආරම්භ කරන නිසා වගේම මාසෙන්ට එයාගේම කල්ලියක් ඉන්න නිසා එයා ගොඩක් බලවත් කෙනෙක් කියලා රේට දැනගන්න පුළුවන් වෙද්දි එතකොටම මෙයාලව දැකපු මාසෙන්ගේ කල්ලිය මේ දෙන්න ළඟට ඇවිත් කියන්නේ රේ හිරගෙදරදි කාගේ පැත්තද ගන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න කියලා. මොකද මාසෙන්ගේ කල්ලියට අමතරව එයාලට විරුද්ධ තවත් ප්‍රධාන කල්ලියක් මේ හිරගෙදර ඉන්න නිසා. එදා හවස රේ සහ ඩේවිඩ් නානගමා නිද්දි මාසෙන්ගේ කණ්ඩායමේ කට්ටිය ඇවිත් මේ කාමරයේදිම රේ එක්ක පළවෙනි දවසේ රණ්ඩුවට පැටළුණ කෙනාට පිහියෙන් ඇනලා යනවා සහ මේ කෙනා මාසෙන්ට විරුද්ධ කණ්ඩායමේ කෙනෙක්. කොහොම වුණත් මේ කෙනා මැරුවා කියලා රේට චෝදනාව එන නිසා එයා ඉක්මනින්ම අනිත් කල්ලිය හම්බ වෙලා මේ මරණයත් එක්ක තමන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියනවා විතරක් නෙමෙයි ඒ කෙනාව මැරුවේ මාසෙන්ගේ කල්ලිය කෙනෙක් කියලාත් රේ මෙයාලට කියනවා. මේ අතරේ හැමගේ කරදරයට ලක්වෙන අවුරුදු 18ක තරුණයා වුණ ජේඩ්ව අඳුරු කාමරයක් අස්සට හැම ආයෙමත් එක්කගෙන යනවා කියලාත් අපිට බලාගන්න පුළුවන්. ඊළඟ දවසේ රේව බලන්න ආපහු එන යාගේ පෙම්වතියට මේ දූෂිත ආරක්ෂකයින් දෙන්න ගොඩක් නරක විදිහට තමයි සලකන්නේ. එයාලා කෙලීව පරීක්ෂා කරලා කෙලී ආයුධයක් හංගගෙන ඉන්නවා කියලා සැකයක් ආවා කියලා බොරුවට කියන ගමන් ආරක්ෂාව තහවුරු කරගන්න එයාගේ ඇඳුම් ගලවන්න කියලාත් මෙයාලා ඊළඟට කියද්දී රේව බලන්න සති දෙකක් තිස්සේ ඇඟිලි ගැනපු මේ අසරණ ගැහණු ළමයට මේකට අවනත වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් ලැබෙන්නේ නැහැ. පස්සේ කෙලීට කරපු මේ දේවල් දැනගන්න රේ ඒකෙන් ගොඩක් තරහ ගත්තත් එයාටත් ඒ වෙලාවේ කිසිම දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ.
මේ අතරේ හැම ආයෙමත් ජේට්ට දරුණු විදිහට කරදර කරද්දී ඒක දරා ගන්න බැරි වෙන ජේට් ස්කුරුපුණියනකින් නැනලා හැමව ඉවරයක් කරලා දානවා. ඊළඟ දවසේ මාසෙන් රේට එයාගේ සිරමැදිරියට එන්න කියලා එයාලගේ කල්ලියට එකතු වෙන්න කියනවා වුණත් රේ මේ දේ ප්‍රතික්ෂේප කරද්දී ඒකෙන් නම් මාසෙන් ඒ තරම් සතුටු වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ රේ ඩේවිඩ් එක්ක ඉද්දී එතනට රීකෝ සහ ෆොක්ස් නිලධාරීන් දෙන්න ඇවිත් රේව වැඩ කරන කාමරයකට අරන් යනවා වගේම ඉතින් මේ විදිහට එතනට රේව ගෙන්නගෙන තියෙන්නේ මේ ඉන්න මාසෙන්ම තමයි. ඒ වගේම හිරගෙදර බාරව ඉන්න ජැක් මාසෙන්ට මේ රේව මරන්න තහනම් කරලා තියෙන නිසා තමන් රේගේ ළඟම හිතවතුන් වෙන ඩේවිඩ් කෙලිව හරි මරනවා කියලා එයා රේට තර්ජනය කරන අතරේ ඊළඟට රීකෝ රේගේ අතකට තුවාල කරන්න හදද්දී නම් රේගේ ඉවසීමේ සීමාව පනින්න අරගෙන එයා මේ ආරක්ෂකයෝ දෙන්නට ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ දඬුවමක් විදිහට එයාලා රේව කරුවල කාමරයක හිර කරලා දානවා කියලාත් අපිට බලාගන්න පුළුවන්. ඊළඟ සීන් එකෙන් ප්‍රධාන ආරක්ෂකයා වෙන විලියම්ස් ජැක්ගේ ඔෆිස් එකට ගිහින් අහනවා ඇයි රේව වැඩ කරන කාමරයට අරගෙන යන්න කියලා ආරක්ෂකයන් දෙන්නට අණදුන්නේ කියලා. හැබැයි ජැක් මේක තමන් කිව්වා කියලා පිළිගන්නේ නැහැ වගේම තමන් තමයි මේ හිරගෙදර බාරව ඉන්නේ කියලා තමන්ට මෙහෙම කතා කරන්න එයාට අයිතියක් නැහැ කියලා එයා විලියම්ස්ට මතක් කරලා දෙනවා. මේ අතරේ සතෙක් වගේ සති කිහිපයක් තිස්සේ මේ නිලධාරීන්ගේ වදහිංසාවලට ලක්වෙන රේගේ මනස අවුල් වෙන්න ඔන්න මෙන්න තියලා එයාට මේ අඳුරු සිරමැදිරියෙන් එළියට එන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් වාසනාවකට වගේ මේ වෙලාවේ රේවා ආපහු එක්කගෙන එන්නේ ජැක්ගෙන් අල්ලස් ගත්ත දූෂිත ආරක්ෂකයෙක් නම් නෙමෙයි. පස්සේ මෙතනට එන විලියම්ස් රේට හිරගෙදර ඉන්න ගොඩක් අය නරක විදිහට සලකන්න හේතුව මොකක්ද කියලා එයාගෙන් අහනවා වුණත් මේ නිලධාරීන් කාවවත්ම විශ්වාස කරන්නේ නැති රේ මේකට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ටික දවසකින් රේ ආයමත් යථා තත්ත්වයට පත් වුණාට පස්සේ එයාගෙන් පලිගන්න මාසෙන්ට ඕන වෙනවා සහ ඊළඟට මාසෙන් ජේට්ට කියනවා රේට පිහියෙන් නැනලා දාන්න කියලා. හැබැයි රේ ගොඩක් වෙලාවල් වල තමන්ට උදව් කරලා තියෙන නිසා මේ ජේට්ට නම් ඒ වැඩේ කරන්න හිත හදාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අන්තිමට ඒ වෙනකොටත් මාසෙන්ගේ කල්ලියට බැඳිලා හිටපු ජේට්ට එදා හවසම මාසෙන් අතින් මැරුම් කන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට ජේඩ් මැරුණ කියන ආරංචිය දැනගත්තට පස්සේ ඒකෙන් ගොඩක් තරහ ගන්න රේ ඊළඟට එලිමහනේ ඉන්න මාසෙන්ගේ කල්ලිය හම්බ වෙන්න ගියාට පස්සේ එයාගේ ඉස්සරහට ආපු මාසෙන්ගේ ගෝලයෙක්ට බිමට වැටෙන්නම ගහනවත් එක්ක ඊළඟට මාසෙන් තමන්ගේම කල්ලිය කෙනෙක්ව මරපු එක ගැන එයා මාසෙන්ට ලැජ්ජ කරන්නත් පටන් ගන්නවා. ඉතින් මේ සිදුවීමත් එක්ක රේට අනිත් හිරකරුවන්ගේ සහයෝගය හම්බ වෙනවා වගේම පස්සේ යා මාසෙන්ට තමන් එක්ක ගහගන්න එන්න කියලාත් අභියෝග කරනවත් එක්ක මේ වෙද්දිත් මේ සිදුවීම ජැක්ට ආරංචි වෙනවා වුණත් එයා ආරක්ෂකයින්ට අණ දෙනවා මෙයාලගේ රණ්ඩුවට ඉඩ දෙන්න කියලා. ඉතින් එයාලගේ මේ ෆයිට් එකේදී ගොඩක් තරහින් ඉන්න රේ මාසෙන්ට ගහන්න පටන් අරගෙන අන්තිමට මාසෙන්ගේ හුස්ම හිර කරන්න පටන් ගද්දී ඊළඟට රේ ඩේවිඩ් දිහා බලනවත් එක්ක මාසෙන්ව මරන්න එපා කියලා එයාට ඩේවිඩ් ඉඟි කරනවා. මේකෙන් පස්සේ රේ මාසෙන්ව අතෑරලා එතනින් යන්න හදද්දී එයා ළඟට වැටෙන පිහියක් දැකපු මාසෙන් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන රේගේ පිටිපස්සෙන් ගිහින් පිහියෙන් නනිනවා වුණත් ඩේවිඩ් ඒ මැද්දෙන් පනින නිසා ඩේවිඩ්ට තමයි අන්තිමට මේ පිහි පාර හැනෙන්නේ. ඉතින් ඊළඟට මේ වෙලාවේ විරුද්ධ කල්ලියේ නායකයා මාසෙන්ටත් පිහියෙන් නැනලා එයාවත් එතනම ඉවරයක් කරලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ රේව මේ හිරගෙදර බාර ජැක්ගේ කාමරයට නිලධාරින් එක්කගෙන ගියාට පස්සේ ඊළඟට ජැක්කයාට කියනවා රේගේ සිරදඬුවම් කාලය මේ මිනිමැරුම් නිසා තවත් දීර්ඝ කරා කියලා. ඉතින් මේ වෙලාවේදී ගොඩක් තරහ ගන්න රේ ජැක්ට සාප කරන ගමන් එයාට බනින්න පටන් ගද්දී මේකෙන් නැවිස්සෙන ජැක් ඊළඟට රේව හැමදාටම හිරගෙදර තියාගන්න තමන්ට ලොකු ගානක් අල්ලස් විදිහට හම්බ වුණා කියලා රේට පුරසාරම් කියන්න ගන්නවා. ඉතින් මෙන්න මෙතනදී රේ ළඟ තිබුණ රෙකෝඩර් එකක් එළියට ගද්දී අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ දේවල් ඔක්කොම ජැක්ගෙන් සාක්ෂි ලබා ගන්න අටවපු උගුලක් කියලා. ඒත් එක්කම ඊළඟට විලියම් සහ එයාගේ කණ්ඩායම මෙතනට ඇවිත් මේ දූෂිත හිරගෙදර බාර නිලධාරියව අත්අඩංගුවට ගන්නවා විතරක් නෙමෙයි රීකෝ සහ ෆොක්ස් කියන ආරක්ෂකයෝ දෙන්නත් අත්අඩංගුවට පත්වෙනවා.
මේ දේවල් වලින් පස්සේ රේ තමන් වෙනුවෙන් පිහිපාර කාපු සහ තවමත් ප්‍රතිකාර ගන්න ඩේවිඩ්ව හම්බ වෙනවත් එක්ක මෙතනදී ඩේවිඩ් තමන් හොරකම් කරලා තියෙන සල්ලි තියෙන තැනත් රේට එලි කරන ගමන් කියන්නේ ඒ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා තමන්ට හැම වෙලාවෙම මතක් වෙන තමන්ගේ දුව ගැන බලා ගන්න කියලා ඉතින් අන්තිමට හිරගෙදරින් නිදහස් වෙන රේට විලියම්ස් අතට අත දීලා සමුදෙනව වගේම රේගේ පෙම්බතිය එයාව ගොඩක් සතුටින් පිළිගන්නවා. මේකෙන් පස්සේ ඩේවිඩ්ගේ දුවව හම්බ වෙන්න යන රේ එයාටත් සල්ලි බෑග් එකක් දෙන ගමන් හිරගෙදර ඉන්න එයාගේ තාත්තව පුළුවන් නම් එකපාරක් හරි බලන්න යන්න කියලා එයාගෙන් ඉල්ලනවා. ඉතින් මේ කතාවේ අන්තිම සීන් එකෙන් අලුත් හිරකරුවන්ට හිරගෙදර ඇඳුම් අඳින්න කියන විලියම්ස් අපිට බලාගන්න ලැබෙනවා සහ එතන ඉන්න සිරකාරයෝ විදිහට මේ ඉන්න අපිට දැකලා හුරුපුරුදු දූෂිත නිලධාරීන් අතරේ ජැක්ට අල්ලස් දීලා හිරගෙදර ගොඩක් ප්‍රශ්න ඇති කරපු සහ මැරුණ ටිම්ගේ තාත්තා හාවිත් ඉන්නවා කියලා පෙන්නන ගමන් තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ වගේම තමන්ගේ රටේ දූෂිත දේශපාලකයින් ගැන කලකිරිලා එයාලට එරෙහිව තනිවම සටන් කරන්න තීරණය කරපු කෙනෙක්ගේ කතාවක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ රිවියු එකෙන් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.